තව පාලමකුත් හදාගත්තම හොඳර තියෙයි. කවුද මේ මෝඩ කතා කියන අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාක්වත් අපි කිසිම රාජ්‍යයක වහල්ු වෙලා හිටියේ නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ශ්‍රී ලංකාව එදා ඉඳලා තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනු වලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්. අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවල් වලට එක එක බලවේග වලට යටත් වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙන යන්නට කටයුතු කරමින් තිබෙනවා. තව තවත් අපේ නිදහස නැති වෙන මෝඩ කතා මෝඩ වැඩ සකස් කරමින් පවතිනවා. මේගොල්ලන් ඉන්දියාවට පාලමක් හදනවා. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදයි. තවත් ප්‍රශ්න එකතු කරගන්නයි හදන්නේ මේගොල්ලෝ. ඉන්දියාවේ ඉඳලා ලංකාවට පාලමක් හදනවායි කියන්නේ ඔබට මතකයි? පරිප්පු ගැනත් දැම්ම එක කාලයක්. ඔබට මතකයි හමුදාවක් එව්වා ලංකාව. ඔබට මතකයි ඒගොල්ලන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒ බලයෙන් ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තම හොඳර තියෙයි. කවුද මේ මෝඩ කතා කියන අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාක්වත් අපි කිසිම රාජ්‍යයක වහල්ු වෙලා හිටියේ නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ශ්‍රී ලංකාව එදා ඉඳලා තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනු වලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්. මේ රට ක්‍රමක්‍රමයෙන් පාවා දෙන්නේ මේ රට විනාශ කරන්නේ අපේම මිනිස්සු තමයි. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම් යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියනි අපේ නායකයන්ගේ පාවා දීම නිසායි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ රටේ එවැනි තීරණයක් ගන්නවා නම් අපි හැම දෙනාගේම මතයට ගරු කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් අද අපේ රටට මේ සඳහා මේ පාලමක් තැනීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමර්ශනයක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙමෙයි. අපේ රට වෙනුවෙන් අපි අද ඇත්තටම කනගාටු වෙනවා. තවත් ඉඩං අක්කර ගණන් අක්කර දහස් ගණන් දෙන්න අපි දෙමු. අපි ඔක්කොම රටවල් වලට කෑලි කෑලි කඩලා කඩලා දෙමු. හරි හොඳයි. එතකොට අපිට ඉතුරු වෙන්නේ නැහැ කිසි දෙයක්. මේක අසනීපයක්. මේ විනාශකාරී බලවේග මේ රට වහල් තත්වයට ඇද දමනවා නම් ඔවුන්ව එළියට දමන එකේ තීරණය ගන්න ඕනේ අපි.